සුභම සුභ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දෙවේ. මේ විශ්වය තුල ජීවත් වෙන්න ලැබීම මම හිතන්නේ ලොකු වාසනාවක්. මගේ ජීවිතේ නම් මම එහෙම තමයි ගොඩක් වෙලාවට හිතන්නේ. විශේෂයෙන් මේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ලැබීම නේ මේ පොළොව තලයේ තුල down to earth life කියලා කියනවනේ. මේ 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 down to earth life එකක් හදාගන්න තමයි අද අම්මේ තාත්තේ පුතේ දෙවේ ගොඩක් අත්‍යවශ්‍ය වෙන්නේ. නැත්නම් අපිට ගොඩක් වෙලාවට සිතුවිලි ඕන තරම් තියෙන්න පුළුවන්. චින්තනයේ ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් ඔබේ මගේ ජීවිතේට ප්‍රායෝගික ජීවිත ක්‍රමවේදයක් නැත්නම් අඩුම ගානේ මහත්යාටවත් තේරුම් ගන්න බැරුව යනවා. බාහිරයවට තේරුම් ගන්න බැරුව යනවා. ඒ තේරුම් ගන්න බැරුව යන්නේ ඇයිද කියලා ඇහුවොත් මේ කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ. කියන දේ ඇත්තක් කරගන්න බැහැ. ඒ නිසා තමයි ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ පෞල් ජීවිතය තුළ ගොඩාක් මේ මොහොත වෙනකොට ලොකු ඝට්ටනයක් තියෙන්නේ. නමුත් මේ සත්ත්ව ලෝකයේ තුල නම් එහෙම ලොකු ඝට්ටනයක් නැහැ. මොකද ඒගොල්ලන්ට පුළුවන් හිමින් සීරුවේ ඒ ලෝකයේ තුල සන්තෝෂයෙන් ආදරයෙන් ඉන්න, කරුණාවෙන් ඉන්න, තීරුම් ගන්නවා ඒගොල්ලෝ. හරි සපෝටිව් ඒගොල්ලෝ එක පැත්තකට බලන්න ගියාම. නමුත් අපිට සමහර වෙලාවට අපේ ජීවිතයේ තුල මේ සත්ත්ව ලෝකයේ තුල මේ පොඩි පැටව උක්කුවම අපි ගාවට එන්නේ මේ ආදරේ කරද්දී මේ ප්‍රායෝගික වුණොත් විතරයි. නැත්තම් මේ අපිට මේ මේ සත්ත්ව ලෝකයටවත් අඩුම ගන්න යන්න බෑ. මේ ශාන්ත ලෝකයට යන්න බෑ. මං හදවතින්ම මේ අවුරුද්ද ඔබෙන් ඉල්ලනවා, ඔබ මේ ශාක ලෝකයේ සත්ත්ව ලෝකයට ඇතුල් වුණාම ඔබට තේරෙන්නේ මොනතරම් අපි මනුස්සයන්ට සමීපද කියලා. සුභාදහමට සමීප වෙනකොට ඔබ ඇවිදිගෙන යනකොට ගස්කොළන් පවා ළඟට ඒවි, නැමේවි ඔබේ පැත්තට, ඔබට ආදරය කරාවි. ඒ වගේම ඔබ ළඟට හොයාගෙන ඒවි පුංචි පුංචි සත්තු, ඒ වගේම මේ ආපැටවුද, මේ හැම කෙනෙක්ම. ඉතින් මේගොල්ලන්ටත් කියලා ලෝකයක් තියෙනවා. මේගොල්ලෝ ගොඩාක් හොඳ අය, ගොඩාක් ආදරවන්ත අය. නමුත් අපි මේ ආදරේ දුන්නොත් විතරයි මේගොල්ලන්ට තේරෙන්නේ ආදරේ කියලා. සමහර වෙලාවට අපි මේගොල්ලන්ට ආදරේ නැත්තම්, ගස්කොළන් වලට ආදරේ නැත්තම්, පරිසරයට ආදරේ නැත්තම්, මිනිසුන්ට ආදරේ නැත්තම් අපි තෘප්තිය ලබන්න පුරුදු වෙන්නේ අම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩාක් වෙලාවට මත්පැන් වලින්, මත්ද්‍රව්‍ය වලින්. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ ඔය ඩ්‍රග් ඇඩික්ස් ලගේ ජීවිතවලට ඇති වෙලා තියෙන මොකක්ද කියලා ඇහුවොත් පුංචි කාලේ ඉඳලා මේ සත්ත්ව ලෝකයෙන්, ළමා ලෝකයෙන්, මේ පරිසරයෙන් අපි ඈත් වෙලා මේ මොහොතේදී අපි වෙනම තලයකයි ජීවත් වෙන්නේ. එස වෙනම තලයක ජීවත් වුණොත් කාර්යය මේ මොහොතේදී අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ නිසා ඔබ මා පුංචි කාලේ ඉඳලා මේ ආදරවන්ත ලෝකයක ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔබට මට තේරෙවි මේ ලෝකයේ ජීවත් වෙන එක හරි ලේසියි කියලා. ඒ නිසා මේ ලැබුවා වූ නව වසර තුළ ඔබට මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අම්මේ තාත්තේ පුතේ දුවේ මේ ලස්සන ලෝකයේ තවත් ලස්සන කරන්න. මේ වන සිව්පවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වගේ අය වගේ ජීවත් වෙන්න. දේව ආශිර්වාදේ, දේව ශක්තිය, දේව බලය, දේව ස්පිරිතුව ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් ලැබේවා කියලා. එතකොට ඔබට දැනෙන්නේ ඔබේ නිවහන හරි සුන්දරයි, ඔබේ පරිසරය හරි සුන්දරයි, ඔබේ අම්මා තාත්තා හරි සුන්දරයි, ඔබේ භාර්යාව ස්වාමි පුරුෂ හරි සුන්දරයි, ඔබේ දරුවෝ හරි සුන්දරයි. ඔබේ දරුවෝ සුන්දර වෙනකොට, හැම කෙනෙක්ම ලස්සන ජීවත් වෙනකොට මේ ලෝකය තවත් ලස්සන වේවි. ඉතින් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබට මට දේව ආශිර්වාදයෙන් පිරිච්ච මේ අත්දැකීම ලැබෙනකොට ඔබට මට දැනේවි මොනතරම් මේ ලෝකය ලස්සනයිද කියලා. මේ ලෝකේ ලස්සන වෙනකොට, මේ සුන්දර අත්දැකීම් වලට යනකොට ඔබට මට තේරෙවි මොනතරම් මේ හැම කෙනෙක් තුළම ජීවත් වෙන්න පුළුවන් වේවිද කියලා. එහෙනම් මම ඔබට දේව ආශිර්වාදයේ පතන, දේව සුවේ පතන, හැමදාකම සතුටින් දිවි පෙවත ගත කරන්න දේව ශක්තිය ලැබේවා. ආමේන්.